නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ ප්‍රධාන දේශපාලන පක්ෂ අපි නොදැනුවත්වම මේ රටේ ජන විඥානය ග්‍රහණය කරගෙන තියෙනවා. යම් යම් ප්‍රයෝගවලින් ඔවුන්ව ඔවුන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන ආකාරය ඒකට බලපෑම් කරන්න. එකක් තමයි මේ පිරිස පෙන්නන එක. දවස් ගණන් පිරිස පෙන්නනවා. ඊට පස්සේ ඊළඟ දවසේ කොටු ගහලා පෙන්නනවා. මේ කොටු ඇතුලේ මෙච්චරක් ඉන්නවා, මෙච්චර කොටු ගානක් තියෙනවා, මෙච්චර සෙනගක් හිටියා කියලා. ඒ වගේම ජන විඥාණයට ඇතුල් වෙලා තියෙනවා මේ තරගයට ඉදිරිපත් වෙන ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන පුද්ගලෙක් නිතරම උදේ හවස ජන මාධ්‍යවල පේන්නට ඕන කියලා. අපි ගත්තොත් මේ යන දැන්වීම් වල වටිනාකම් වල එකතුව මම එක වතාවකුත් කිව්වා මට අවශ්‍ය වුණා අභිමන් ලංකා සංවිධානයෙන් එළිදැක්වීම 20% තියෙන දවසේ පුවත්පතක මට ඕනේ වුණා පළවෙනි පිටුවේ දැන්වීමක් දාන්න. ඒ කියන්නේ අර කව පේජ් එකේ. ඔවුන් මට කිව්වා මේකට ලක්ෂ 12ක් යනවා කියලා. ඊට පස්සේ ටික දවසකට පස්සේ කිව්වා දැන් ජනාධිපතිවරණයට දින නියම වුණා. දැන් ඒක ලක්ෂ 43ක් වෙනවා කිව්වා. දැන්වීමේ දවස් දෙකකට කලින් කිව්වා අපි අධ්‍යක්ෂක මණ්ඩලය හමු වුණා. අපි තීරණයක් ගත්තා. ඒ දැන්වීමට දැන් 1,43,00,000 අවශ්‍යයි කියලා කිව්වා. ඉතින් මේ තරම් ධනයක් මම හිතන්නේ එහෙම වියදම් කරන්න පුළුවන් ඔය ස්ටොක් මාකට් එකේ ඩීල් ගහලා කොහෙන් හරි කොමිස් මුදලක් හොයාගත්ත අයට ඒවා ප්‍රශ්න නෙමෙයි. නමුත් අපි වගේ රජයට ගෙවන්න ඕන හැම සතයක්ම බදු ගෙවලා නීත්‍යානුකූලව හම්බ කරන අයට වියදම් කරන්න කලින් සිය පාරක් කල්පනා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ජනතාව ගෙනහිලා තියෙන්නේ අර වගේ නිර්ණායක මත රටේ නායකයා තෝරගන්න නම් අවාසනාවන්ත දේ තමයි ඔවුන් යන්නේ අර වැරදි තැනටමයි. අපි කවුරු හරි ඒ දකින සෙනගෙන් ඒ ලොකු ෂෝ වලින් අදාළමත් වෙන්නේ නැතුව එක අදිෂ්ඨානයෙන් එක තැනක හිටගෙන මේ ගමනේ එක පියවරක්වත් ආපස්සට ගන්නේ නැතුව ඉදිරියට ගියේ නැත්නම් කිසිම දවසක මේ න්‍යෂ්ටය මේ රට හදන්න ඕනේ කියන, මේ රටට ආදරය කරන, මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියන පිරිස කවදාවත් එක්ක අහුවෙන්නේ නැහැ. ඒක නිසා මේ පිරිස සුළු වුණත් අපි මේ පිරිස එකතු කරමින් මේ හැම ගමකම ලංකාවේ තියෙන හැම ඒ ගම් 30,000 ගානෙම හැම ග්‍රාම සේවාසකකම වසමකම අපි ගිහිල්ලා මේ පිරිස එකතු කරමින් අපේ න්‍යෂ්ටිය අපි ශක්තිමත් කරගත යුතුයි. ඒක නිසා මේ ගමන මේ ජනාධිපතිවරණයෙන් නවතින ගමනක් නෙමෙයි. මේ ගමන දිගු ගමනක්. මේ ගමන අපි ප්‍රතිඵලය දක්වා අනිවාර්යෙන් ගමන් කරන ගමනක්. ඒක නිසා මෙතනට ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ම දායක වෙන්නේ ඔබගේ වෙලාව ඔබ ආයෝජනය කරන්නේ මේ රටේ තීරණාත්මක වෙනස සිදු කරන්නයි ඔබ මේ වෙලාව ආයෝජනය කරන්නේ. Breaking.lk.